ඊලාම් යුද්ධය ආරම්භ වූ දා සිටම විවිධ වකවානු වලදී දියත් වූ සාම සාකච්ඡා LTTE විසින් භාවිතා කළේ ඔවුන්ගේ ප්‍රයෝජනෙ සඳහාමයි. 1995 ජනවාරි 7 වෙනිදායින් ඇරඹී අප්‍රේල් 19 වෙනිදායින් අවසන් වූ සාම සාකච්ඡා සමයේදීද නවීන අවි ආයුධ වලින් සන්නද්ධ වන්නට LTTE කටයුතු කළා. එම නිසා 3 වෙනි ඊලාම් යුද්ධය ආරම්භයේදී අති විශාල තර්ජනයක් ත්‍රිවිධ හමුදාවන්ට එල්ල කළ LTTE 1995 අප්‍රේල් මාස 28 සහ 29 යන දෙදින තුල පැය 24කටත් අඩු කාලයකදී ගුවන් හමුදාවේ ප්‍රවාහන යාන දෙකක් බිම හෙලන්නට සමත් වූයේ ලංකාවේ සමස්ත ආරක්ෂක ව්‍යුහය දැඩි තැතිගැන්මකට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අන්ද මන්ද කරමින් කෝටි ගණනක් වටිනා ගුවන් යාන ද්විත්වයක් නිමේෂයකදී අලුදූලි ගොඩක් බවට පත් කළ පලාලිහිදී සිදු වූ ප්‍රහාරයේ ඔබ කිසිදා නොඇසූ කතාවයි මේ අප්‍රේල් 19 වනදා නාවික හමුදාවේ වේග මුර සංචාරක යාත්‍රා දෙකක් කුපුරවා මුහුදුබත් කිරීමෙන් ඇරඹි 3 වන ඊලාම් යුද්ධයේ ආරම්භයේදී LTTE සිටියේ ඉතා බලසම්පන්න තත්වයකයි. සිය සංවිධාන ව්‍යුහය මනාලෙස ප්‍රතිසංවිධානය කරන්නටත් අලුතින් සටන්කරුවන් බඳවාගෙන ඔවුන්ව හොඳින් පුහුණු කරවන්නටත් නවීන අවි ආයුධ වලින් සන්නද්ධ වන්නට මෙන්ම භූමිය නිසිලෙස ස්ථානගත වන්නටත් සටන් විරාමයේ හේතුවෙන් ලද මාස 3ක පමණ විරාමයේ උපයෝගී කරගනිමින් LTTE කටයුතු කළා. ත්‍රිකුණාමලයේ ප්‍රහාරයෙන් පසුව උතුරේ බොහෝ තැන්වල ගැටුම් ඇතිව තිබූ අතර ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබා තිබූ නිසා විශාල හානි සිදු නොවීමට වග බලා ගැනීමට හැකි වුණා. කෙසේ නමුත් අප්‍රේල් 27 වනදා රාත්‍රියේ මණ්ඩතිව් සහ කයිට්ස් දූපත්වල ස්ථානගතව සිටි හමුදා බටපිරිස්වලට තරමක් විශාල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. බ්‍රිගේඩියර් සරත් ෆොන්සේකා විසින් අනදුන් බලසේනාවට අයත් 6 වෙනි ගජබා බලෑණිය කයිට්ස් දූපතේ මංකුම්බාන් ප්‍රදේශයේ 10 වෙනි ගජබා බලෑණිය දේලානි ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ අතර 10 වෙනි ස්වේච්ඡා ගැමුණු හේවා බලෑණිය මණ්ඩතිව් දූපතේ ස්ථානගත කර තිබුණා. 10 වෙනි ගජබා බලෑණියේ එක් කණ්ඩායමක් ස්ථානගත කර තිබූ ප්‍රදේශයට රාත්‍රී 10ට පමණ ප්‍රහාර එල්ලවන්නට පටන්ගත් අතර රාත්‍රී 2 වෙනතුරු පැවති සටන්වලින් හමුදාවේ සැලකිය යුතු තරම් පිරිසක් තුවාල ලබා සිටියා. ඔවුන් සියලු දෙනාටම වේලානි ඉදිරි සැරහුම් මධ්‍යස්ථානයේදී සහ පලාලි හමුදා රෝහලේදී ප්‍රතිකාර ලබා දුන් අතර තවත් පිරිසක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ හමුදා රෝහලට යැවිය යුතුව තිබුණා. යාපනයට දිවෙන ප්‍රධානතම ගොඩබිම් මාර්ග දෙක වන A9 සහ A32 යන මාර්ග ඔස්සේ ස්ථාපිත කර තිබූ අලිමංකඩ සහ පූනරින් යන කඳවුරු ඒ වන විටත් හමුදා පාලනය යටතේ තිබුණ නමුත් යාපනයේ සහ කිලිනොච්චිය ඇතුළු වන්නේ ප්‍රදේශ බොහෝමයක් පැවතී ත්‍රස්ත පාලනය යටතේ. එබැවින් යාපනයේ කිසිදු කැමැත්තක් දැක්වූයේ නැහැ. එමගින් සටන් දිමේ තුවාල ලබන සෙබළුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට ගෙන යාම මෙමගින් කළ හැකි වුණේද නැහැ. එබැවින් තුවාලකරුවන් ප්‍රවාහනය කිරීම සහ යාපනය අර්ධද්වීපයට අවශ්‍ය හදිසි සැපයුම් ලබා දීම යන අරමුණු පෙරදැරිව ගුවන් හමුදාව මගින් පවත්වාගෙන ගිය ප්‍රවාහන සේවය මගින් යුද හමුදාවට සැලසුනේ අපරිමිත සේවයක්. ගුවන් යානාවල තිබූ ඉඩකඩ අනුව නිවාඩු බලා යන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටද මේවායේ ගමන් පහසුකම් සැලසුණා. අප්‍රේල් 27 වනදා රාත්‍රියේ කයිට්ස් දූපතේ සිදු වූ සටන් වලින් බරපතල තුවාල ලබා සිටි සෙබළුන්ව කොළඹට ගෙන යාම සඳහා ඊට පසු දින එනම් අප්‍රේල් 28 වනදා හෝකර් සිඩ්ලි HS748 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානාවක් පලාලි වෙත පැමිණීමට නියමිතව තිබුණා. ඇවුරෝ ලෙසින් ප්‍රචලිත මධ්‍යම ප්‍රමාණයේ ප්‍රවාහන ගුවන් යානාවක් වූ එයට එකවර මගින් 40 දෙනෙකු ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබුණා. ඒ වන විටත් ගුවන් හමුදාව සතුව Y8 සහ Y12 වර්ගයේ ගුවන් යානා පැවතුනත් රත්මලාන සහ පලාලි අතර ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා බෙහෙවින්ම භාවිතා වූයේ ඇවුරෝ ගුවන් යානා සමූහයයි. ස්කොඩ්‍රන් ලීඩර් මහේෂ් ගමගේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙසටත් ස්කොඩ්‍රන් ලීඩර් පමුණු මහමාලගේ සහායක නියමුවා ලෙසිනුත් වූ ඇවුරෝ ගුවන් යානාව 1995 අප්‍රේල් 28 වනදා උදෑසනින් රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වුණේ නිවාඩු නිමකර සේවය සඳහා වාර්තා කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් රැගෙනයි. එම යානාවේ ගුවන් ඉංජිනේරු ලෙසින් ස්කොඩ්‍රන් ලීඩර් HS ලියනගේ කටයුතු කළ අතර ලෝඩ් මාස්ටර් ලෙසින් ස්වාජන් ධර්මසේන කටයුතු කළා. විනාඩි 50ක පමණ පියාසරයකින් පසුව ගුවන් යානාව පලාලි ගුවන් තොටුපළේ ගොඩබාන්න ලැබුවා. ආපසු ගමනේදී ඔවුන්ගේ ප්‍රධානතම රාජකාරිය වූයේ පසුවදා රාත්‍රියේ කයිට්ස්හි සිදු වූ සටනින් බරපතල තුවාල ලැබුවන් 40 දෙනෙකු පමණ කොළඹට ගෙන යාමයි. මධ්‍යාහනයෙන් පසුව ගුවන් යානාව රත්මලාන දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එවකට උතුරු ගුවන් මෙහෙයුම් ආඥාපති ලෙසින් කටයුතු කළ පරිණත ගුවන් නියමුවෙකු වූ වින් කමාන්ඩර් රොජර් වීරසිංහද එම ගුවන් යානාවෙන්ම කොළඹ බලා යන්නට සූදානම්ව සිටියා. එදින දහවල් ආහාරය ගත් ඔවුන් CR 835 දරන ඇවුරෝ යානාවත් සමග ගුවනට නැගුණ අතර
ගුවන් යානාව ධාවන පතේ නික්මී ඉහළ අහසට පිවිසෙන්නටත් මත්තෙන් නිවේශයකදී පුපුරා ගොස් ගිනි ජාලා නංවමින් මහ පොළවට කඩා වැටුණු ආකාරය පලාලි අධිආරක්ෂිත කලාපයේ මුර රාජකාරීහි නිරතව සිටි බොහෝ දෙනෙකු දැක තිබෙනවා ගුවන් යානාවේ සුන්බුන් සියල්ලම පාහේ පලාලි අධිආරක්ෂිත කලාපයේ තුලම වැටී තිබුණු අතර එම ඛේදනීය අනතුරින් ගුවන් යානාවේ ගමන් කළ 54 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා එහිදී සිදු වූ ශෝචනීයම සිදුවීම නම් පෙරදා රාත්‍රී සටනින් බරපතල තුවාල ලබා ජීවිත බේරා ගැනීමට සමත් වූ සියලු දෙනාම මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වීමයි එදින රාත්‍රියේ පලාලි වෙත පැමිණි තවත් යුරෝ ගුවන් යානාවක් මගින් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේම සිරුරු කොළඹට රැගෙන ගියා මෙම ගුවන් අනතුරට හේතුව කිසිවෙකුටවත් සිතා ගැනීමට නොහැකි වූ අතර එය කාර්මික දෝෂයක් නිසා සිදු වූ බව බොහෝ දෙනා සිතන්නට වුණා එමෙන්ම ගුවන් යාන අනතුරක් පිළිබඳව විමර්ශනය කරන විශේෂඥයින්ට ලැබෙන වඩාත් වටිනාම සාක්ෂිය වූ ගුවන් යානාවේ සුන්බුන් සියල්ලම හමුදා පාලනයට නතුව තිබූ ප්‍රදේශයේ වැටී තිබෙන ගුවන් හමුදාපති එයාර් මාෂල් ඔලිවර් රණසිංහ විසින් පත් කළ විමර්ශන කමිටුවේ අවධානය දැඩිව දිනාගත්තා ඒ අනුව වින් කමාන්ඩර් ඩී.එස්. වික්‍රමසිංහ විසින් නායකත්වයේ දුන් එම කමිටුවේ සමාජිකින් සියලු දෙනා පසුවදාම එනම් අප්‍රේල් 29 වනදා එම පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පලාලි වෙත යන්නට තීරණය කෙරුණා අප්‍රේල් 29 වනදා සීආර් 834 දරන යුරෝ යානාවෙන් පරීක්ෂණ මණ්ඩලයේ සභාපති වින් කමාන්ඩර් ඩී.එස්. වික්‍රමසිංහ සමගින් සමාජිකින් වූ වින් කමාන්ඩර් ශිරන්ත ගුණතිලක ස්කොඩ්‍රන් ලීඩර් වී.කේ. වෙල්ගම ඇතුළු හමුදා සමාජිකින් 49 දෙනෙකු සමගින් පෙරදා අනතුර වාර්තා කිරීමට සූදානම්ව සිටි වාර්තාකරුවන් 30 දෙනෙක් එම යානාවේ ගමන් ගැනීමට නියමිතව සිටියා. වින් කමාන්ඩර් ගුණතිලක එහි යාමේ තවත් අරමුණක් වූයේ පෙරදා අනතුරින් ජීවිතක්ෂයට පත් වූ වින් කමාන්ඩර් රොජර් වීරසිංහගේ තනතුරේ රාජකාරී භාර ගැනීමයි. එමෙන්ම ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර බලා යෑමට නියමිතව සිටි නාවික හමුදාවේ කපිතාන් වසන්ත කරණාගොඩද එම යානාවෙන්ම පලාලි බලා යෑමට නියමිතව සිටියා. සීආර් 834 දරන යුරෝ යානාව එදින උදෑසනින්ම රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වුණේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සුජීව පතිරත්න එහි ප්‍රධාන නියමුවා ලෙසත් ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රියන්ත අධිකාරම් එහි සහායක නියමුවා ලෙසිනුත් සාජන් ෂෙරිෆ් ඩීන් එහි ගුවන් ඉංජිනේරු ලෙස කටයුතු කළා. මුලින් සැලසුම් කර තිබුණේ යුරෝ යානාව කෙලින්ම පලාලි බලා පියාසර කිරීම වුවත් ඒ අතරමඟදී අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගොඩබස්සවන ලද්දේ ගුවන් හමුදා මූලස්ථානයෙන් ලද උපදෙස් පරිද්දෙන් එහිදී සහායක නියම වූ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් අධිකාරම් ගුවන් යානාවෙන් බැස ඒ වෙනුවට ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් මේඝවර්ණ අබේ වික්‍රම සහායක නියමුවා ලෙසට ගුවන් යානාවට නැගුණා. කපිතාන් වසන්ත කරණාගොඩද අනුරාධපුරයෙන් බැසගත්තේ චීන වරාය දක්වා යන වෙනත් ගුවන් යානාවකට ගොඩවීම සඳහායි. එලෙස බැසගත් අයගේ වාසනාව කෙතරම් දැයි මින් මතුවට විස්තර කෙරෙන කරුණුවලින් ඔබට වැටහෙනු ඇති. අනුරාධපුරයෙන් ගුවනට නැගුණ යුරෝ යානාව විනාඩි 20ක පමණ පියාසරයකින් පසුව පලාලි දක්වා පැමිණියා. යානාව ගොඩබානට සූදානම්ව ක්‍රමයෙන් පහතට එද්දී ඒ දාච්චුවේලි ප්‍රදේශයට කඩා වැටුනේ පැය 24ක් තුල ගුවන් හමුදාවට එල්ල වූ දෙවන මාරාන්තික ප්‍රහාරයේ කම්පණය දැඩිව දනවමින් එම අනතුරින්ද එහි ගමන් කළ සියලු දෙනාම ජීවිතක්ෂයට පත් වූ අතර ගුවන් යානාව කඩා වැටුනේ ත්‍රස්ත ග්‍රහණයේ පැවති ප්‍රදේශයකට වීම නිසා ජීවිතක්ෂයට පත් වූ කිසිවෙකුගේ සිරුරු ලබා ගැනීමටවත් ආරක්ෂකාංශවලට හැකි වුණේ නැහැ ගුවන් හමුදාව සතුව පැවති වටිනාම ගුවන් යානා දෙකක් සහ අතිදක්ෂ නිලධාරීන් කණ්ඩායමක් පැය 24ක් ඇතුළත අහිමි වීම ගුවන් හමුදාවට දැරිය හැකි පාඩුවක් වුණේ නැහැ. මෙම යානා ද්විත්වය අනතුරට ලක්වීමට හේතුව කිසිවෙකුටවත් පැහැදිලි නොවූ අතර එතෙක් කාලයක් පුරාවට අපගේ බුද්ධ්‍යාංශ සහ ඉන්දියා රහස් ඔත්තු සේවා මගින් අනතුරු හඟවා තිබූ තර්ජනයක් පිළිබඳව කාගේත් බලවත් සැකය යොමු වුණා. අපේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ අද දවස කැප කළ වීර පුතුන් 106 දෙනෙකු මරුවා තුරුලට යවන්නට ත්‍රස්තයින් යෙදූ තර්ජනාත්මක උපක්‍රමය සහ එම තර්ජනයට ගුවන් හමුදාව මුහුණ දුන් ආකාරය රැගත් මෙම වීඩියෝවේ දෙවන කොටසත් සමගින් යලි හමු වෙමු. නැනසේ YouTube චැනලය subscribe කරන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.